අපි බලන්නට ඕන කාරණාවක් තියෙනවා. බෞද්ධ සම්ප්‍රදාය තුල අපි සෑහෙන කාලයක් තිස්සේ දීර්ඝකාලීනව අපේ සංස්කෘතිය තුල අපි බොහෝ දේවල් දැන කියාගෙන බණ ශ්‍රවණය කරගෙන අපේ ජීවිත තුළට එකතු කරගෙන කටයුතු කරමින් යනවා. මේව කටයුතු කරගෙන යනකොට අපි හැමදෙනාගේම පවතින තිබෙන බලාපොරොත්තු තමයි නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම. අපි හැම කටයුත්තක්ම කරලා අවසානයේ ප්‍රාර්ථනාවක් කරනවා. අපි ධර්ම දේශනාවක උනත් මූලික ප්‍රාර්ථනාව වශයෙන් සිද්ධ කරන්නේ දානමය පින්කමක අවසාන ප්‍රාර්ථනාව වශයෙන් සිද්ධ කරන්නේ උතුම් ධර්ම අවබෝධය ලැබෙන්නට කියලා. අපි මේ හැම කටයුත්තක්ම එතකොට ධර්ම අවබෝධය පිණිස හේතු වෙන්න කියලා අදිෂ්ඨාන කරලා සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපිට මේ ධර්ම මාර්ගය සම්පූර්ණ වෙන්න මොනාද කරන්න ඕනේ කියලා. සෝවාන් වීම පිණිස කුමක් කරන්න ඕනේද? සකෘදාගාමී වීම පිණිස කුමක් කළ යුතුද? අනාගාමී වීම පිණිස කුමක් කළ යුතුද? අරියත් වීම පිණිස කුමක් කළ යුතුද? මෙහෙම අහනකොට බුදුරජාණන් වහන්සේගේ උත්තරේ තමයි පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න කියලා. මේ ටිකම තමයි කරන්න කියන්නේ. ධර්ම අවබෝධයට එහෙම නැත්නම් මේ මාර්ගඵල සාක්ෂාත් කර ගැනීම පිණිස සිද්ධ කරන්නට කියන්නේ පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න. දැන් අපි තේරුම් ගන්න වෙනවා අපි ධර්ම දේශනා ශ්‍රවණය කරගෙන අපි ගොඩක් දේවල් දැනගෙන තියෙන ජීවිතේට. දැන් බුදුරජාණන් වහන්සේ මේ පටිසම්පාද ධර්මය මතු කරගත්තේ බොහොම ප්‍රඥාවෙන් යුක්තව ගවේෂණය කරලා ඥානෙ උපදවගෙන තමයි මේ පටිසම්පාදේ මතු කරගත්තේ. අපි පටිසමුප්පාදය කියලා කිව්වම අපිත් පටිසමුප්පාද ධර්මයේ පිළිබඳ දැනගෙන තියෙනවා. අපි කොහොමද දැනගත්තේ? අපි වචන වලින් දැනගත්තා. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ විදියට. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ පටිසමුප්පාදේ පවතින අංග 12 එහෙම නැත්නම් ඔය අවිද්‍යා සංඛාර කියලා අපි කතා කරන වචන ටික එකපාරටම මතු කරගත්තා නෙවෙයි, ඒ ටික බොහෝම නුවණින් ගවේෂණය කරලා මතු කරගත්තා. අපි එතකොට තේරුම් ගන්න ඕන අපි අවබෝධයට පත් වෙන්න ඕන කාරණාව තමයි ධර්ම අවබෝධයේ පිණිස අපි අහන්න උවමනා කරන්නේ චතුරාර්ය සත්‍ය මූලික කරගත් ධර්ම දේශනාව. මොකද අපි වෙන මොනවා කතා කළත් වෙන මොනවා අහගෙන හිටියත් අපිට නිවන් අවබෝධය නම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ම අපි සාකච්ඡා කරන්න ඕන. දැන් අපි ගොඩක් වෙලාවට බණ අහනවා. එතකොට කියනවා අපි ජීවිත මේ මේ විදිහට පවත් ගන්න ඕන, මේ මේ විදිහට සමාජය සුරු කරන්න ඕන, මේ මේ විදිහට සමාජයේ ජීවත් වෙන්න ඕන. අපි ඔහොම අහනවා. හැබැයි මේ හැම කාරණාවක්ම අපේ ලෞකික ජීවිතයේ යම් පැවැත්මක් පවත්වගෙන යන උපකාරයක් තියෙනවා. සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරගන්න. ඒක හැබැයි නොඑක් සංස්කෘතියන් තුළ
තමන්ගේ සංස්කෘතියේ හැදියාව පවත්වා ගන්න ඒ සමාජයේ තුල පැවැත්ම එකමුතු භව තුල කටයුතු වෙන්න අවශ්‍ය කරන විදිහ උපදේශ ටික තමයි සිද්ධ කරන්නේ ඒක බෞද්ධ සම්ප්‍රදාය තුල විතරක් නෙවෙයි ඕනම සම්ප්‍රදායක් ඇතුළේ තියෙනවා අපි ගත්තම විවිධ ආගම් අපිට මේ වෙනකොට තියෙනවා ව්‍යාප්ත වෙලා තොරේ ව්‍යාප්ත විච්ච සෑම ආගමකම තමන්ගේ ආගමික පසුබිම සුරක්ෂිත කරගන්න උපකාර වෙන කාරණා ටිකක් තියෙනවා ඒ පිළිබඳව අපි ඕනතරම් අහලා තියෙනවා ඒ පිළිබඳ අපි දැනගෙන තියෙනවා අපි බෞද්ධ සම්ප්‍රදායට අනුව ඇඳුම් පැළඳුම් අඳින්නේ චාරිත්‍ර කරන්නේ තැන්වලට යන්න මේ සියල්ල අපි ඉගෙනගෙන තියෙනවා හැබැයි ඒ ඔක්කොම ඉගෙනගත්ත ටික නැවත නැවත අහනකොට අපිට තේරෙනවා අපි දන්නවා මේක මෙහෙමයි කියලා ඒ ටික අපි බොහොම හිනාමුසු මොනේ නැහගෙන ඉන්න හරි ආසය මේ විදිහ දේවල් අහන්න හැබැයි චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට අහන්න ටිකක් අමාරුයි ඇයි නිින්ද යනවා අපේ ජීවිතයට ඒ ධර්මය අපි හුරු කරලා නැහැ අපි ඒ ධර්මය අධ්‍යයනය කරලා නැහැ අපි ඒ ධර්මය ඇසුරු කරලා නැහැ අපි නිතරම බලාපොරොත්තු වෙලා තියෙන අපේ සංස්කෘතියට ඕන විදිහට අංග ටික විතරක් ක්‍රියාත්මක කරගෙන අපේ සම්ප්‍රදාය රැකගන්න විතරයි බෞද්ධ කියන සම්ප්‍රදාය රැකගෙන කවදා හරි නිවන් දකින්න මොනවා හරි කරගෙන ඉන්න එක තමයි අපි ජීවිතය කරලා තියෙන්නේ අපි හිතන්නේ අපි දාහණය දීලා ප්‍රාර්ථනා කරාම විතරක් අපිට මේ ධර්මයේ කවදා හරි කොතන හරි හම්බ වෙයි ඒ නිසානේ අපි කියන්නේ කෙරවල අමා මහ නිවන් සම්පත් ලැබෙන්න කියලා නේද හැබැයි අපි කවුරුත් දන්නේ නැහැ ඔක කෙරවල වෙන්නේ කොතනින්ද කවදද කොයිතනද එහෙම මොකෝත්ම නැහැ එහෙම කිසිම ගවේෂණයක් ධර්ම අවබෝධය පිළිබඳව අප්‍රමාදී භවක් අපිට නැහැ අපි අරණික කරලා යම් ප්‍රාර්ථනාවක් කරනවා ඔක තමයි අපි ජීවිතේ හුරු කරලා තියෙන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට උපමා සාධක සහිතව පෙන්නන්නේ මේ ධර්ම අවබෝධයට වීර්ය ගන්න ඕන විදිහ එක තප්පරයක්වත් පව කරන්න ඕන නැහැ කියලා. දැන් හිස ගිනිගත් මිනිස්සෙක් කරන්නේ මොකද්ද කියලා බැලුවොතින් ඒ ගින්න නිවන්න වෙහසෙනවා මිසක් වෙන මොකුත් කරන්නේ නැහැ. දැන් අපේ හිසට ගිනිගත්තට පස්සේ අපි හොයනවාද දැන් හිසට ගිනි ගත්ත දවල්ට කන්නේ මොනවාද කියලා හිත හිතා ඉන්නවද නෑ නේ හෙට දවසේ අර ගමන යන්නේ කොහොමද කියලා කල්පනා කරනවද එතකොට දරුවා ඉස්කෝලේ දාන්නේ කොහොමද කියලා හිතනවද නෑනේ අපි කරන්නේ හිස ගිනි ගත්තොත් අනාගතය ගැන හිත හිතා ඉන්නවද ඒ ගින්න නිවන්න හතර වටේ මොනවා හරි හොයනවද අපි කරන්නේ ගින්න නිවා ගන්න මොනවා හරි හැබැයි ඒ හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවා ගන්න මොනවා හරි හොයන්න මිස වෙනවා මිසක් ඒ වෙනුවෙන් කැප කරනවා මිසක් වෙන මොකුත් කරන්නේ නැහැ. අන්න ඒ විදිහට කියනවා මේ ධර්ම අවබෝධයට වීර්යවන්ත වෙන්න ඕන. අපි ඉන්න ගින්න ගැන තේරුනොත් අවබෝධ වුණොත් තමයි අපි ඒකට ඒ තරම් වීර්යවන්ත වෙන්නේ. දැන් අපි හිතමුකෝ අපි ඔක්කොම ගේ ඇතුලේ ඉඳී ගේ කවුරු හරි ගිනි තියනවා මුළු අහලෙම ගිනි හරම් හැම තැනින්ම ගිනි ඇවිලනවා වටේම ගිනි ඇවිලනවා එතකොට කවුරු හරි ඇවිල්ලා කියනවා ඔන්න වටෙන් ගේ ගිනි ගන්නවා සම්පූර්ණ පිච්චෙන්න හදන්නේ ඔක්කොම එළියට පනින්න කියලා එතකොට අපි ඒ කෙනාගෙන් අහා හිටියොත් මේ ගෙදර ගිනි ගත්තට පස්සේ අපි ඊට වෙන ගෙදරක් දෙනවද මේකින් එළියට පයින්න කියන්නේ අපි මේ ගෙදරින් එළියට පැනලා කොතනද ඉන්නේ කියලා තර්කවාද කර කර ඉන්නවද අර ගින්නෙන් බේරෙන්න ඉක්මනට එළියට පැන ගන්නවද
එහෙම අපි තර්කවාද කර කර හිටියොත් මොකද වෙන්නේ? ඉතින් වෙන ගියකට යන්නත් අපි මොකද්ද කරන්නේ? මේකෙන් එළියට පැන ගන්න එපා. දැන් පිච්චෙන එක නතර කර ගන්න නේද? ඒ නිසා අපි කවුරු හරි ඇහුවොත් මේ තියෙන සැපයට වඩා නිවන් සැප හොඳ සැපයක්ද කියලා, ඒක හරියට මේ ගිනි ගන්න ගෙදරින් එළියට පැනලා තව සැපවන්ත ගෙදරකට යන්න මේ ගින්න ඇතුළේ ඉඳලා ආහා ඉන්නවා වගේ වැඩක්, තර්කවාද කර කර ඉන්නවා වගේ වැඩක්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපි තියෙන ගින්න මොකද්ද කියලා දැනගත්තේ නැත්නම්, ඒ ගේ ගිනි ගන්නවා කියලා දන්නේ නැත්නම් අපි ගේ ඇතුළට වෙලා විනෝද වෙනවා මිසක් එළියට පැන ගන්න උත්සාහවන්තක බව නැහැ. අපි නිින්නේ ඉඳින් ගේ ගිනි ගත්තොත් අපිට පයින්න පුළුවන් නේද? බෑනේ නේ. අපි නිින්නේ ඉඳින් පිච්චුණොත් බෑ. අන්න ඒ වගේ අපි ඉන්නේ නිින්නේ. අපි කොහෙන්ද නිින්නේ ඉන්නේ? අපි අවිද්‍යාවෙන් නිදි අරගෙන තියන්නේ. ඒ නිසා අපිට ගින්නක් පත්තු වෙන බව පේන්නේ නැහැ, අවබෝධයක් නැහැ. නිින්ද ඉදින් මොකෝ වෙලාව හැර අපි පිච්චිලා යනවා. ඉතින් ඒ නිසා අපිට අපේ ජීවිත ගැන බොහොම අවබෝධයෙන් දකින්නට වෙනවා. දැන් අපි මේ විදිහ උපමාවක් අරගෙන බලමු. අපි හිතමු අපි කරුවල වෙලාවක පහනක් පත්තු කරනවා. දැන් මේ පහන් ආලෝකය දැක්කට පස්සේ මේ පහන් ආලෝකයට පුංචි පුංචි සත්තු ඇවිල්ලා වහනවා. ඇවිල්ලා වැහුවම මොකද වෙන්නේ? පිච්චිලා පිච්චිලා මරණයටපත් වෙනවා. හැබැයි ඒ එන සත්තු කාගේ හරි බලාපොරොත්තුවක් තියනවද මම මේ පහන් දැල්ලේ වහලා පිච්චිලා මැරෙන්න ඕන කියලා? එහෙම එකක් තියෙන්නේ නැහැ. එන සත්තු කවුරුවත් කැමැත්තක් නැහැ පහන් ආලෝකේ වහලා පිච්චිලා මැරෙන්න නේද? කවුද කැමති පිච්චිලා මැරෙන්න වේදනාව විඳගෙන? එහෙම කැමැත්තක් උන්ගේ නැහැ. හැබැයි උන් කැමැති නැති වුණාට ඇවිල්ලා වැහුවොත් සිද්ධ වෙන්නේ මොකක්ද? ඇවිල්ලා වැහුවොත් සිද්ධ වෙන්නේ පිච්චිලා පිච්චිලා මැරෙන එකමයි. දැන් මෙහෙම දෙයක් තියෙයිද? පහන්නා ලෝකේ වහන්නත් ඕනි පිච්චෙන් නැතුව ඉන්නත් ඕන. ඔය දෙකම කරන්න පුළුවන්ද? බෑනේ නේ. වැහුවොත් අනිවාර්යෙන් මොකක් වෙනවද? වැහුවොත් පිච්චිලා වේදනාවෙන්දලා මරණයටපත් වෙනවා. එහෙනම් ඒ වේදනාවෙන්දලා මරණයටපත් වෙන එක නතර කරගන්න නම් කල යුත්තේ මොකද්ද? වාහනයක නතර කරන්න වෙනවා නේ. එහෙනම් ඒකේ වහන්න තාක් පිච්චෙනවම තමයි. දුක් විඳින්න සිද්ධ වෙනවම තමයි. මරණයට පත් වෙනවම තමයි. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ගොඩාක් සත්තු පිච්චිලා මැරිලා වැටිලා ඉන්නවා. තව සත්තු විශාල ප්‍රමාණයක් මැරෙන්න පණ අදිනවා පහන් දැල්ල වටේ. හැබැයි මේ දෙකම පෙනිලත් එන සත්තුන්ගේ අඩුවක් නැවතිල්ලක් තියෙනවද? උන් ඒත් මොකද කරන්නේ? දැක 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 දැකම මොකක් කරනවද? ඇවිල්ලා වහනවා. එතකොට අපිට තේරෙනවා මේ සත්තු හරීම ප්‍රඥාවන්තයිද? ප්‍රඥාවන්තද නැහැ. අපිට තේරෙනවා මේ සත්තු අඥානවන්තයි. ඒ සත්තුන්ට ඥානයක් නුවණක් නැහැ. අපි මේ ඇදිලා යන්නේ ගින්දරකට. අපි මේ යන්නේ මහා ගින්නකින් පිච්චලා දුක් විඳින්නට කියලා අවබෝධයක් ඇත්තේ. හැබැයි වැටිලා ඉන්න සත්තුන්වත් පේනවා, පනාදින සත්තුන්වත් පේනවා. දුකට පත්ලා ජරා මරණයේ පෙනිපෙනීම වුන් වහන්නේ මොකේද? ජරා මරණයමද නැද්ද? ජරා මරණය දැක දැක ඇදෙන්නෙම ජරා මරණයට. ඉතින් ඔන්න අපිට එතනදී දැනගන්න
කාරණාවක් තියෙනවා මේ සතුන්ගේ තියෙන මෝඩකම නිසා අඥානවන්තකම නිසා උරුම වෙන්නේ මොකද්ද අර දැල්ලේ වහලා මරන්නටපත් වෙනවා මොකද මේ දැල්ලට ප්‍රියමනාපයි මේ සතුන් මේ දැල්ලට හරියට ප්‍රියමනාප යලුම් කරනවා දැල්ල ආස්වාදි ජනකයි මේ ආස්වාදයෙන් ප්‍රියමනාපකමෙන් අන්ධවිච්ච සත්තුන්ට අර ජරා මරණය කියන දුක වැහෙනවා ජරා මරණය පෙරුණත් ඊට වඩා උන්ට මොකද්ද අර ආස්වාදේ කියන එක මුදුන්පත් වෙලා ඒ නිසාම මොකක් වෙනවද ජරා මරණ පෙරුණත් මැරිලා වැටිලා ඉන්නවා දැක්කත් මැරෙන්න පණ අදිනවා දැක්කත් උන්ට ඊට වඩා අර ප්‍රියමනාප භවට කොටු වෙලා ඒකට වහැටිලා ඒ නිසා මොකද්ද කරන්නේ ඒ ජරා මරණ දුක චමෝන් පත් වෙනවා ජරා මරණයටම පත් වෙනවා දැන් අපි ඔක කල්පනා කරලා බැලුවොත් මේ සත්ව එකතකින් අඥානවන්තයි එකතකින් අසරණයි ඒ ඔවුන්ට ප්‍රඥාව නැහැ මේක තේරුම් ගන්න. ඒ නිසාම ඔවුන් අසරණ භාවයට පත් වෙනවා. අපි නොදන්නා වුණාට අපේ ජීවිතය ඇතුළේ ওই කතාවම තියෙනවා. දැන් අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපිට පේන්නේ නැද්ද මිනිස්සු ලෙඩ වෙනවා? පේනවා. අපිට පේන්නේ නැද්ද ජරාවට පත් වෙලා ඉන්නවා? පේනවා. අපිට පේන්නේ නැද්ද දෙමාපියන්ට දරුවෝ අහිමි වෙනවා දරුවන්ට දෙමාපියෝ අහිමි වෙනවා අත්කකුල් අතපය කැඩිලා එකතන අබ්බඝාත වෙලා දුක් විඳිනවා අපිට පේන්න තියෙනවා එතකොට දෙමාපියන්ට පුංචි කාලෙම දරුවෝ අහිමි වෙලා දරුවෝ එක්තන් වෙච්ච දරුවෝ ඕන තරම් අපි දකිනවා මැරෙන්න පණ අදින මිනිස්සුත් අපි දකිනවා එහෙනම් ඔන්න අපි ජරාව උපතේ ඉඳලම දකිනවා ව්‍යාධිය උපතේ ඉඳලම දකිනවා එතකොට මේ ජරා මරණ දුක අපි අත්දකිනවා නේද ජරා මරණ දුක අත්දකිනවා ඒ වෙලාවට අපි කියනවා මේ ජරා මරණ දුක නම් උදුම දුක අපි කියනවනේ උදුම කර්මයක් ගෙවන්නේ කියලා අපි කියනවා රෝගාබාධ වලට පත් අතපය අහිමි වෙච්ච අංග විකල වෙච්ච බොහෝ දෙනෙක් දැකලා අපි එම කියන හැබැයි අපි තේරුම් ගන්න වෙනවා ඒ ජරා මරණ දුකට කොයි වෙලාවෙ හරි අපිත් මොකක් වෙනවද අපිත්පත් වෙනවා කොයි වෙලාවෙ හරි අපි අංග විකල වෙන්න බැරිද අපි අබ්බඝාත වෙන්න බැරිද අපේ ඇස් අන්ධ වෙන්න බැරිද? කන් දෙක ඇහෙන්නේ නැතුව යන්න බැරිද? අතපය අතරාන්දි කැඩිලා යන්න බැරිද? සුව කරන්න බැරි රෝගයකට ගොදුරු වෙන්න බැරිද? මේ සියල්ලටම උරුමකම් කියන්න පුළුවන්කම තවම අපිට තියෙනවා. මොකද අපි තවම ජරා මරණ දුක ඉක්මවලා ඒ නිසා ජරා මරණ දුක අපිට ජීවිතේ පෙනිපෙනීද නැද්ද තියෙද? පේනවා. හැබැයි ඒ ජරා මරණයට පත් වෙලා තියෙන්නේ ඇත්තටම ඒ අබ්බඝාත වෙලා තියෙන්නේ අතපය අහිමි වෙලා තියෙන්නේ නිවන් අවබෝධ කරන්න ගිහිල්ලාද පස්කම් සැප විඳින්න ගිහිල්ලාද?